안녕하세요. 사드렘 빌간나 앞에 거린 유튜브 채널 레커들 아드망 와르기 나왜 로맨틱 드라마가 드라마게 나마 she was pretty 아빠름 카타와 코모데 안니킬라 카타와 게텐니 포디칼레 라스라데 히트부 켈렉 로쿠 웨네코타 아와 라스나 위만 포디칼레 마하테테 히티에 콜렉 로쿠 웨네코타 라스나 위만 에 콜라겐 메 켈레 앳타 와산 키리마 하 포디칼레 아데레 헹기만 පසෝ දෙන්නට දෙන්න ආදර කිරීම හා වටා ගෙදුණු කතාවක්. කෙල්ල පොඩි කාලේ හරිම ලස්සනයි. එයාට පොඩි කාලේ හිටියේ යාළුවෙක්. ඒ කොල්ල හරිම මහතයි. ඒත් කෙල්ල එයා එක්ක හැම වෙලේම හිටියා. ඉතින් කෙල්ල ටික ටික ලොකු වෙනකොට කැත වෙනවා. ඒ කියන්නේ එයාගේ අප්පච්චිගේ පෙනුම වගේ. කෙල්ලට පෙනුම නිසා ගොඩක් දේවල් අහිමි වෙනවා. පව් අහිංසක කෙල්ල දුක් විඳිනවා ජොබ් එකක් ගන්න. කෙල්ලට ඉන්නවා යාළුවෙක්. එයා හරිම ලස්සනයි. කෙල්ල ගැර පොඩි කාලේ යාළුවා රට ගිහින් දැන් ගොඩක් අය. ඉතින් කෙල්ල ජොබ් එකක් හොයනවා මේ ටිකේම. කෙල්ල යකින්නියක් වගේ තමයි කේවන්න ගත්තාම. කෙල්ලට තරම් පිස්සු නැ කාටවත්. වෙලාවට hina යනවා කෙල්ලගේ වැඩවලට. කෙල්ල වැස්සට කැමති නැ පොඩි කාලේ ඉඳන්. මොකද එයාට තියෙන අවුල් වුණ කැරලි ගැහුණු කොණ්ඩයන් නිසා ඒක තවත් කැරලි වෙලා පේනවා. කොල්ල පොඩි කාලේ හරිම මහත කොල්ලෙක්. එයාට හැමෝම විහිළු කරනවා. හැබැයි අපේ කෙල්ල පොඩි කාලේ මම කිව්වනේ හරිම ලස්සනයි. එයා මේ බෝයි එක හරිම මිතුරන් වෙනවා. ඉතින් කොල්ල රට යනවා පොඩි කාලෙම. කොල්ල දැන් කලා අධ්‍යක්ෂක කෙනෙක්. ඒ වගේම මාරම ලස්සනයි. පඬිත කොල්ලෙක්. තරහ යනවා හැම වෙලේම. ඒත් එයා තාමත් පොඩි කාලේ ආදරේ හොයනවා. කොල්ල වැස්සට බයයි. එයාගේ අම්මා වැස්ස දවසක ඇක්සිඩන්ට් වෙලා මැරෙනවා. ඒක නිසා කොල්ල වැස්සට ගිය ගමන් ෂොක් වෙනවා. කොල්ල රටේ ඉඳන් ලොක්ෙක් වෙලා එනවා කොරියන් වලට. ඉතින් මෙයාලා පොඩි කාලේ ගොඩක් සිදුවීම් වලට මුහුණ දුන් නිසා මේ දෙන්න පොඩි කාලේ ගොඩක් සමීපව හිටියේ. කොල්ල පොඩි කාලේ පසල් එකක් ඒ කියන්නේ පින්තූර එක 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 කොටස් කෙල්ලට දෙනවා. ඒක නැතුව ඒ පින්තූර සම්පූර්ණ කරන්න බෑනේ. ඉතින් ආයෙත් හම්බුනාම ඒක එකතු වෙලා සම්පූර්ණ කරමු කියනවා. කොල්ලා වැස්සෙන් පොඩි කාලේ කෙල්ල බේර ගන්නවා. කෙල්ලගේ කොණ්ඩේ ගැන රහස කොල්ල විතරයි පොඩි කාලේ ඉඳන් දන්නේ. ඉතින් මෙන්න මේ වගේ පොඩි කාලේ ලස්සන මතකයන් ගොඩක් මේ දෙන්නගේ හිතට තාමත් රැඳිලා තියෙනවා. ඉතින් ඔන්න කොල්ල රටේ ඉඳන් ඇවිත් කෙල්ලට පණිවිඩයක් එවනවා එයාව හම්බ වෙන්න ඕනි කියලා. ඉතින් කෙල්ල තාමත් හිතන් ඉන්නේ කොල්ල මහතයි කියලා. කොල්ල තාමත් හිතන් ඉන්න කෙල්ල ලස්සනයි කියලා. ඔන්න කෙල්ල හමු වෙන්න දාගත්ත තැනට ගිහින් මහත තඩි කොල්ලෙක්ට ගහලා හනෝ යා නේද කියලා. hina වෙලා පණ යනවා. ඒත් කොල්ල නෙවෙයි යා. ඉතින් කොල්ලා කෙල්ලට කෝල් එකක් ගන්නවා කෙල්ල ආන්සර් කරනවා. කෙල්ල ෆෝන් එක කණේ ගහන් බලනවා. එතකොට ෆෝන් එක කණේ ගහන් ඉන්න ලස්සනම ලස්සන කඩවසම් කොල්ලෙක්. ඉතින් කොල්ලා අපේ කෙල්ල පහු කරන් ගිහින් වෙන ලස්සන කෙල්ලගෙන් අහනවා කෙල්ලගේ නම. කෙල්ලගේ ඇස් අදහා ගන්න බෑ කෙල්ල ආඬනවා. කෙල්ල හැංගෙනවා කොල්ලගෙන්. කොල්ල දැන් ලස්සන වෙලා. කෙල්ල දැන් කැත වෙලා. කෙල්ල හැංගෙනවා. ඉතින් කෙල්ල කෙල්ලගේ යාළුවට කියනවා එයා විදිහට ගිහින් කොල්ලට බොරු කියලා එදාට සමු ගන්න කියලා. ඉතින් කීප විදිහටම කෙල්ලගේ යාළුවා පොඩි කාලේ යාළුවා විදිහට පෙනී ඉඳලා ඉගෙන ගන්න රට යනවා කියලා. කොල්ලා ඉතින් දැන් මේ කෙල්ල පොඩි කාලේ යාළුවා කියලා විශ්වාස කරනවා. කොල්ලා කෙල්ලට කුඩයක් තෑගි කරනවා. ඔන්න අපේ අවලස්සන කෙල්ලට ජොබ් එකක් හම්බෙනවා. එදා මුදුවන්න ගිහින් කෙල්ලගේ කලිසම පැලෙනවා. ඒ ඇස්සේ කෙල්ලට වැඩ කරන්න වෙන්නේ සංගරා හදන කම්පැනි එකක. ඉතින් මේ කම්පැනි එකේ දෙවනි ලොක්කා විදිහට ඉන්නේ අපේ කඩවසම් කොල්ලා. කෙල්ල හැංගෙන් හදන පොඩි කාලේ ආදරේ දැන් කෙල්ලට හැමදාම ඔෆිස් එකේ හම්බෙනවා. ඉතින් කෙල්ල කොල්ලා දකිනකොට මාරු වෙනවා. ඉතින් දවසක් ඔෆිස් එකේ මිරින්න ගත් තේනවා කෙල්ල කොල්ලගෙන් හැමදාම මැරුම් හනවා. කොල්ල හැමදාම බනිනවා කෙල්ලට. මෝඩයි කිසි වැඩකට නෑ කියනවා. කෙල්ලට කතා කරන්නේ අලුත් කෙනා කියලා. නමකත් කියලා කතා කරන්නේ නෑ. ඉතින් කෙල්ලට තාමත් මේ විශ්ය ගැන අවබෝධය නැති නිසා හැමදාම ඔෆිස් එකේ බැනුම් අහනවා. හැමෝගෙන්ම වැඩ කරන්න වෙනවා කෙල්ලට. කොල්ල කීයටවත් හිතන්නේ මේ ඉන්නේ යාගේ පොඩි කාලේ ආදරේ කියලා. කොල්ල කෙල්ල දිහා බලන්නේ අකමැති විදිහට. ඉතින් කෙල්ල හැමදාම අඬනවා. දවසක් මෙයා මේකප් ගොඩාක් දාලා එනවා. කොල්ල හොඳටම වය වෙනවා. ඉතින් කෙල්ලත් දැන් කොල්ල එක සණ්ඩු වෙනවා. බනිනවා.
කෙල්ලට කැමති තවත් පිස්සු කොල්ලෙක් ඉන්නවා. එයා කෙල්ලට ජැක්සන් කියලා තමයි කතා කරන්නේ. ඉතින් එයා හැබැයි මේ ඔක්කොම රහස දන්නවා කෙල්ලගේ දැන්. කෙල්ලට කොල්ල බඩින එක ඉවරයක් නැහැ. දවසක් කොල්ලා වැස්සේ ෂොක් වෙලා ඉන්නකොට කෙල්ල දකින්නවා. කෙල්ල ඉක්මනට ගිහින් කොල්ලව බදා ගන්නවා. හරියට පොඩි කාලේ විදිහටම කොල්ලව ආරක්ෂා කරනවා. කොල්ලට එකපාරටම පොඩි කාලේ කෙල්ලව මතක් වෙනවා. මේ එකම අර කෙල්ලගේ යාළුවනේ. දැන් කොල්ල පොඩි කාලේ යාළුවා විදිහට හිතන් ඉන්න ඉතින් එයා රට යනවා කියලා කොල්ලට කියේ බොරුවට. කොල්ලයව දවසක් දකින්නවා. ඉතින් යාළුවා තමන්ගේ යාළුවට හොරෙන් අපේ කොල්ලව හමු වෙනවා පොඩි කාලේ කෙල්ලේ විදිහට ඒ බොරුව දිගටම ගෙනියනවා. ඉතින් එකම නම තියෙන කෙල්ල දෙන්නගේ ජීවිතේට මැදි වෙලා අපේ කොල්ලා එක්කෙනෙක් යාගේ පොඩි කාලේ ඇත්තටම ආදරය කරපු කෙල්ල, අනිත් කෙනා යට බොරු කරන කෙනා. කොල්ලව ලස්සන කෙල්ලට කරන නපුරුකම් නම් ඉවරයක් නැහැ. ඉතින් මම මෙච්චර තමයි කියන්නේ. ඉතුරු ටික ආලා බලන්නකෝ. පෙනුම මෙනුවට කෙල්ලගේ හදවත හඳුනා ගන්නට කොල්ලට කොයිතරම් නම් දුක් විඳින්න වෙනවද කියලා මේ ආදරය බලලා මටත් කියන්න වගේ අදහසක්.